අපි අධ්‍යාපන අමාත්‍යරට ලිඛිතව දැනුම් දුන්නා මේ වැඩ නොකර පැහැදිලිව මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අනද්දින සේවාවේ මේ ගැටලු මේ 80% 75%වත් වියදම් වෙන්නේ නැති මේ ජාතික අධ්‍යාපන අනද්දින සේවා ප්‍රතිපත්තියත් ජාතික මාරු ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක කිරීමට තවත් කල් මරණවන අපි දැන් දින දීලා තියෙනවා 7 වෙනිදාට පෙර සාකච්ඡාවක් සමගම ලිඛිත පොරොන්දුවක් ලබා නොදුන්නොත් 8 වෙනිදා සහ 9 වෙනිදා නැවත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති කියා මාර්ගයක් අපි දියත් කරනවා මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් අපිට ලබා දෙන්න බැරි වුණොත් අපි තවත් දැඩි වෘත්තීය සමිති කියා මාර්ගයක් ගන්න හැබැයි අඛණ්ඩ වැඩ වර්ජනයකට පවා යන්න ඉඩ තියෙනවා නෑ නෑ එහෙම ඉතින් වැඩ වර්ජනය කරගෙන යන්නේ නැහැ එහෙම තමයි උත්සව සමිති වුණාම ඒගොල්ලන්ගේ මතයන් කියනවා හැබැයි ඒ සිළු දිනාම දන්නවා ආණ්ඩුවකට මුදල් තියෙන්න ඕනේ ඔය ප්‍රශ්නේ විසඳන්න ඉතින් මේ වෙලාවේ මුදල් නැහනේ හරි නමුත් ඒකේ පීඩනයක් ඇති කරන එක ස්වභාවයක් උත්සව සංගම අවබෝධයෙන් ඉන්නේ ඔය ගැන ඒ අය ඉතින් එයාගේ ශක්තිය ඕනෑකම පෙන්වන්න එහෙම කරනවා ඒක තමයි උත්සව සමිති ව්‍යාපාරයක ස්වરૂපය අපි ඒක වැඩි ගණන් ගන්න ඕනේ අපි ඒකලොත් එක සහයෝගයෙන් වැඩ කරගෙන යනවා